මේ නොනිවි ගමන ලියද්දිම ඒකේ අර පුංචි දරුවගේ අම්මා කියන්නේ තරුණ වියේ මවගේ චරිතයට මට කෙලින්ම හිතට නැගුණේ නිලුපුලි. නිලුපුලිට මං කිව්වා මේකේ එක දර්ශනයක් තියෙනවා, ඔයාට පිට පෙදෙස නිරුවරින් රඟපාන්න වෙනවා. එක සගේ කිව්වේ මේ මේකේ අධ්‍යක්ෂවරයා ඉඳලා තියෙන්නේ කැමරාව පිටිපස නෙමෙයි, කැමරාව ඉස්සරහා මුල්ලක හැංගිලා තමයි ඉඳලා තියෙන්නේ. මොකද අර අපේ රංගන ශිල්පිනියගේ ඉදිරිපස බලාගන්න තියෙන ඌමනාවට කියලා. ඉතින් ඒවා පොඩ්ඩක් සුන්දර හිනහයන කතා. ඒතකොට සාමාන්‍ය සංකල්පේ තමයි දැන් ඔය ගොඩක් අය බ්‍රා එක ඇතුලේ තමයි සල්ලි කීයක් හරි රඳවන් යන්නේ, පොකට් එක තියෙන එතන කියලා. නමුත් දැන් මේකේ බ්‍රා එකක් තිබුණේ නැහැනේ. මම ඇහුවම පුතා කෝ මූඩ් එකට එන්නේ නැණි කියලා බිම්සත් කිව්වේ, අංකල් කිසි දෙයකට බය වෙන්න එපා, ඔයා කැමරාව රෙඩි කරලා මට ඇක්ෂන් කියන්න, මම මූඩ් එකට එන්නම් කියලා. මා මෙතෙක් නිර්මාණය කරලා තියෙන එකම කෙටි චිත්‍රපටය වන නොනිමි ගමන, නැත්නම් එන්ඩ්ලස් ජර්නි කෙටි චිත්‍රපටය, විනාඩි 10ක 10වන කාලයකින් යුතු නිර්මාණයක්. මේ චිත්‍රපටය කිරීමේදී ලැබපු අත්දැකීම් මම හිතනවා සමහර විට අහන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්නත් පුළුවන්, රසවත් අත්දැකීම් ගන්නවත් තියෙන නිසා. අතරම මේ නොනිමි ගමන මට කරන්න අවස්ථාව ලැබුණේ මම VFM ගුවන්විදුලි නාලිකාවේ ප්‍රධානියා විදිහට සේවය කරලා, මං හිතන්නේ 2007 අප්‍රේල් වගේ කාලෙක තමයි මං ඉවත් වුණේ. මේ VFM නාලිකාවේදී නිතර මාට මුණ ගැහුණු නිර්මාණ ශිල්පියෙක් තමයි හේපති කුලරත්න කියන්නේ. හේපතිට තමන්ගේ දක්ෂ දරුවා, ඒ කියන්නේ රංගනයේ දක්ෂ දරුවා වෙන බිම්සත් හේකුලරු යොදාගෙන නිර්මාණ කරන්න අවශ්‍ය වෙලා තිබුණා. ඔහු මේ බව කියලා තිබුණේ මගේ චිරකාලීන මිත්‍රයෙක් වන කවියෙකු සහ නාට්‍යකාරයෙකු වන කමල් පී අලහකෝන්. කමලුත් ඒ දවස්වල VFM එකේ නාට්‍යයක් රචනා කරමින් රංගනය යෙදුණ. දැන් මම VFM එකෙන් ඉවත් වුණාට පස්සෙත් මේගොල්ලෝ එතන දිගටම වැඩ කටයුතු කරමින් හිටිය. අතර මයින් ඇහැව්වා, ඔයයි අපිව සම්බන්ධ කරගත්තේ, දැන් ඔයා ගියාට පස්සේ අපි හිටියට කමක් ඇද්ද කියලා. මං කිසිම ප්‍රශ්නයක් නැහැ, මම යන්නේ මගේ පෞද්ගලික හේතුවක් මත ආයතනයත් එක්ක ඔයගොල්ලෝ දිගටම ඔයගොල්ලන්ගේ නිර්මාණ කරගෙන යන්න කියලා. කෙසේ වේවා මේ අතරතුර මම දැන් පොඩි විරාමයක්, ඒ කියන්නේ මම රැකියාවෙන් ඉවත් වෙලා රැකියාව උත් කරන්නේ නැතුව විවිධ ෆ්‍රීලාන්ස් වැඩ වගේ කරමින් ඉන්න මොහොතක දවස කමල් මට කතා කරලා කිව්වා, හෙන්රි කෙටි චිත්‍රපටයක් කරන්න උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවා, ඔයා කැමතිද කියලා. මං ඇහුවා කවුද කියලා. එතකොට කමල් කිව්වා මේ හේපති කියලා. මං කිව්වා ඔය හේපති දන්න අඳුරන කෙනෙක්, ඔහුට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මම කරන්න ලෑස්ති, හැබැයි කෙටි චිත්‍රපටය මොකක්ද තේමාව කියලා. කමල් පී අලහකෝන් ඊට අවුරුදු ගණනාවකට කලින් මට කියලා තිබුණා ඔහු විසින් රචනා කරපු පොඩි කෙටි චිත්‍රපට කතා සංකල්පයක් ගැන. කමල් කිව්වා මේ සංකල්පය අරගෙන ඒක ඔයා ඩිවලොප් කරලා වටරෝල් විදිහට මේක කරන්න, ප්‍රශ්නයක් නැහැ. එකඟතාවලින් පස්සේ මේක ඇත්තටම ආර්ථික වශයෙන් ලාභයක් ලබන වැඩක් නොවෙයි, නමුත් නිර්මාණයක් කිරීමේ තියෙන උනන්දුව නිසා කමල්ගේ ඉල්ලීම පරිදිත් මේ නොනිමි ගමන, නැත්නම් එන්ඩ්ලස් ජර්නි කියන කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්න මම බාරගත්තා. ඇත්ත වශයෙන්ම ඒ සංකල්පය මට ගොඩාක් හිතට වැදුණු සංකල්පයක්. හැබැයි ඒක මම රූප මාධ්‍යයට අවශ්‍ය විදිහට අවශ්‍ය පරිදි සකස් කරගත්තා. එතකොට මේ කෙටි චිත්‍රපටයේ චරිත කිහිපයක් තිබුණා. මේ චරිත රංගපාලනේ කවුද කියන එක ගැන හිතනකොට මේ නොනිමි ගමන ලියද්දිම ඒකේ අර පුංචි දරුවගේ අම්මා කියන්නේ තරුණ වියේ මවගේ චරිතයට මට කෙලින්ම හිතට නැගුණේ නිලුපුලි. නිලුපුලි ජයවර්ධන. ඒ වෙනකොට නිලුපුලි චිත්‍රපට කිහිපයක රංගපාලක් තිබුණා. විශේෂයෙන්ම විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස චිත්රපටයේ කිසියම් ආකාරයක ආන්දෝලනාත්මක රඟපෑමකත් ඇනියලා තිබුණා. කෙසේ වේවා ඇගේ රූපය තමයි මගේ සිතේ මැවුනේ. ඒකේ කිසියම් දර්ශනයක් තිබුණා. ඒ මව දරිද්‍රතාවය නිසා තිසරපටක් අඳින්නේ නැහැ කියලා මට පෙන්වන්න ඕනා. ඒ කියන්නේ තිසරපටක් මිලදී ගන්නවත්, ඒ කියන්නේ යට ඇඳුමක් මිලදී ගන්නවත් වත්කමක් නැති කාගෙන් හෝ ලැබුණු ඇඳුමක් ඇඳගෙන ගෘහ සේවයට යන කාන්තාවක් තමයි මේ චරිතයේ හිටියේ. ඉතින් තිර පිටපතේ මේක මම ලියලා තිබුණේ නැහැ. පියවරෙන් පියවර ඒක මගේ ඔළුවේ තමයි තිබුණේ. මම ඒක ඉගෙන ගත්තේ හඳගමගෙන්. මොකද මේ මගේ සඳහා චිත්‍රපටයක වැඩ කරනකොට මම දැක්කා සමහර කන්ට්‍රවර්ෂල් තැන් තිර පිටපතේ වර්ණනා කරලා තිබුණේ නැහැ.
ඒක දැනන් හිටියේ කැමරා ශිල්පියයි අධ්‍යක්ෂවරයයි විතරයි. ඒ අදාළ රංගන යෙදෙන එක්කෙනාට ඒක වෙනම කියලා දෙනවා. ඉතින් නිලුපුලිට මං කිව්වා මේකේ එක දර්ශනයක් තියෙනවා. ඔයාට පිට පෙදෙස නිරුවරින් රඟපාන්න වෙනවා. ඉදිරිපස පෙන්වන්නේ නැහැ. පසුපස හරවල විතරයි රඟපාන්න තියෙන්නේ කියලා. ඇය පිටපත කියවලා එකඟ වුණා. මං හිතන්නේ මම නිලුපුලිට බොහොමත්ම ගරු කරනවා. මොකද රංගන ශිල්පිනියක් විදිහට බොරු නිකම් පාණි දාන්න නැතුව ඒ පිටපතේ අවශ්‍ය දර්ශනය දෙන්නට ඇය දක්වන උනන්දුව ගැන. එතකොට මේකේ අනිත් චරිතවලට ප්‍රධාන දරුවාගේ චරිතය බිම්සත් හේකුල රූ. ඔහු ඉතාම දක්ෂ නළුවෙක්. ඒ ගැන මම ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ මේකේ තිබුණු අතුරු චරිතවලට ගණිකාවගේ චරිතයට නිලන්ති කොඩිතුවක්කු. එතකොට ගාමිණි කොස්තා අංගරචන ශිල්පියා විදිහට වැඩ කරන ගමම්ම රඟපෑවා අර ගණිකාවගේ නිවසට රාත්‍රී පැමිණ යන පුද්ගලයෙකුගේ චරිතය. ඊට පස්සේ පාන් වෙලෙන්දා විදියට ගැමුණු ධර්මශ්‍රී හේරත්. ඒකම කඩේ මුදලාලි විදියට ලින්කන් මණ්ඩාවල. මේකේ කැමරා අධ්‍යක්ෂණය කළේ ස්වර්ණවාහිනියේදී මා හඳුනාගත්තු මංජුල ඉන්ද්‍රතිස්ස. සංස්කරණයත් ස්වර්ණවාහිනියේදී මා හඳුනාගත්තු ඩිශාන්ත් සමරසේකර. චිත්‍රපටයට වෙනම නිෂ්පාදන කර්මාකාරයෙක් හෝ සහාය අධ්‍යක්ෂවරයෙක් හෝ කලා අධ්‍යක්ෂවරයෙක් හෝ යනාදී වශයෙන් විශාල පිරිසක් සම්බන්ධ කරගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද බොහොම අඩු බජට් එකකින් තමයි මේ චිත්‍රපටය කරන්න නියමිතලා තිබුණේ. මොකද හේපති කියන්නේ ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ඔහු බොහොම අමාරුවෙන් තමයි තම දරුවාගේ රංගනය මතු කරගන්නත් අවශ්‍ය නිසා මෙවැනි නිර්මාණයක් කරන්න මුදල් වියදම් කරන්න කැමති වුණේ. අපි රූගත කිරීම කරපු ප්‍රධාන වශයෙන් කරපු වනාත මුල්ලේ පැල්පත් නිවාසත් හේපතිගේ සම්බන්ධතාවකින් තමයි ලැබුණේ. මං හිතන්නේ ඒ වනාත මුල්ලේ පැල්පත් වාසී ජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබුණා මේ කෙටි චිත්‍රපටය කරන්නට. චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ නවරත්න ගමගේ. මම හිතන්නේ නවාගේ සංගීතය හරිම හැඟීම්බර සංගීත කණ්ඩයක් මට ලබා දුන්නයි කියලා නොපැකිලව කියන්න පුළුවන්. මේ කෙටි චිත්‍රපටය රූගත කිරීමේදී සිද්ධ වෙච්ච පොඩි පොඩි මතක හිටින කාරණා, ඒ වගේම සහෘදයෙන් අහන්න කැමතියි කියලා හිතන කාරණා කීපයක් කියන්නයි මේ උත්සාහ කරන්නේ. දැන් විශේෂයෙන් මේකේ ප්‍රධාන භූමිකාවන් තිබුණේ නිලුපුලිටත් බිම්සත්ත්ත් නැත්නම් මවටත් පුංචි දරුවාටත්. ඇත්තම දරුවෝ දෙන්නෙක් හිටියා. ඒ දරුවෝ දෙන්නගෙන් දුගීභාවයෙන් නැත්නම් දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවගේ චරිතය තමයි බිම්සත් රඟපෑවේ. එක දර්ශනයක් තිබුණා රාත්‍රියේ මේ මවත් පුතත් නිදාගෙන ඉන්නවා තමන්ගේ පැල්පතේ. පදුරක කාමරේ කිසිම දෙයක් නැහැ. තියෙන්නේ නිකන් රෙදි එල්ලන වැටක් කරිමම ප්‍රදයක් විතරයි. එහෙම බඩු භාණ්ඩ නැහැ. ඉතින් මේ දෙන නිදාගෙන ඉන්න දර්ශනය රූගත කරනකොට සමහර වෙලාවට බිම්සත් නිින්ද ගිල්ල හිටියා හැබැයි විදිහටම. ඉතින් ඒක එකතරා අතකට මට වාසියකුත් වුණා. මොකද ඔහු නිදි විදිහට බොරුවට රඟපාන්න අවශ්‍ය වුණේ ඔහු ඇත්තටම නිදාගෙන හිටපු නිසා. ඊළඟට එතනින් තමයි දරුවා නිදන් ඉද්දී මව උදේ මෙහෙකාරකමකට යන්න වෙනත් නිවසක ඇඳුමක් ඇඳගන්න අවස්ථාවේ තමයි මම අර කලින් කී විදිහට ඇය තිසර පටක් අපි බ්‍රා එකක් කියන්නේ බ්‍රා එකක් අඳින්නේ නැහැ කියලා. ඒ කියන්නේ එහෙමවත් වත්කමක් නැහැ කියලා පෙන්නන්න පිට සම්පූර්ණයෙන් නිරාවරණය කළේ. එතකොට මේ රූගත කිරීම කරද්දී ඇත්තටම කැමරා ශිල්පියා සහ මම විතරයි ඒ ස්ථානයේ හිටියේ. අනිත් අය ඉවත් කරා විශේෂයෙන්ම නිලුපුලි කිල්ලිය මත. කෙසේ වුවත් ඇය ඇගේ ඉදිරිපස නැත්තං ඇගේ පියවරු පෙදෙස ඇය ආවරණය කරගෙන කැමරාවට හසු නොවන විදිහට තමයි රඟපෑවේ. ඉතින් මේක දැක්කට පස්සේ මේක පස්සේ ප්‍රසිද්ධ වුණාට පස්සේ මේ කෙටි චිත්‍රපටය අපේ හිතවත් සගෙයින් පොඩි පොඩි විහිළු කරන්න පටන් ගත්තා. මොකද එක සගේ කිව්වේ මේකේ අධ්‍යක්ෂවරයා ඉඳලා තියෙන්නේ කැමරාව පිටිපස නෙමෙයි, කැමරාව ඉස්සරහා මුල්ලක හැංගිලා තමයි ඉඳලා තියෙන්නේ. මොකද අර අපේ රංගන ශිල්පිනියගේ ඉදිරිපස බලාගන්න තියෙන ඌමනාවට කියලා. ඉතින් ඒවා පොඩ්ඩක් සුන්දර හිනහයන කතා. කෙසේ වුවත් ඒ දර්ශනය ඉතා හොඳින් කෙරුණා. නමුත් එහි කිසියම් අඩුවක් තිබුණා. ඒ අඩුව මං හිතන්නේ මම ප්‍රසිද්ධිය කියන පළවෙනි වතාව තමයි මේ. ඇය යටට තිසරපටක් නැතුව බ්ලවුස්යක් ඇඳගෙන එළියට ඇවිල්ලා අසල්වාසී නිවසක ඉන්න අර වංකුවේ ගණිකා වෘත්තිය දෙනවායි කියලා අපි හඳුන්ලා දෙන කාන්තාවට
කිසියම් මුදලක් අරන් දෙනවා බ්ලවුස් එක ඇතුළට දාලා. ඒතකොට සාමාන්‍ය සංකල්පේ තමයි දැන් ඔය ගොඩක් අය බ්‍රා එක ඇතුළේ තමයි සල්ලි කීයක් හරි රඳවන් යන්නේ. පොකට් එක තියෙන එතන කියලා. නමුත් දැන් මේකේ බ්‍රා එකක් තිබුණේ නැහැනේ. ඉතින් ඒ නිසා ඒක මම අර්ථකථනය කරගත්තා මේ බ්ලවුස් එකේ ඇතුල් පැත්තේ සාක්කුවක් තියෙන්න ඇති කියලා. ඉතින් ඒවා අර කලා අධ්‍යක්ෂවරේ නොමැති වීමේ වෙච්ච කිසියම් අඩුපාඩු කියලා මට හිතෙනවා. නමුත් ඒක අවසාන සමස්ත නිර්මාණයේදී ඒක ඒ ආකාරයෙන් මතු වුණේ නැහැ. බිම්සත් හේකුලරු දරුවා රංගනයෙන් කොතරම් දක්ෂ විදිහට දායක වුණාද කියලා කිව්වොත් මේක එක දර්ශනයක් තිබුණා. දුම්රිය මගේ කැමරාව එක පසක තියලා එතකොට දුම්රිය මගේ අනිත් පැත්තේ තියෙන පැල්පතේ ඉදිරියේ තමයි දරුවා ඉඳන් ඉන්නේ. ඒ දුම්රිය යනකොට එකට යටින් දරුවව පේනවා ඇත. මේක මට අවශ්‍යම වෙච්ච ෂොට් එකක්. හැබැයි දැන් මේ අර කැලණිවැලි දුම්රිය මාර්ගේ නැත්තම් වනාත මුල්ල හරහා යන දුම්රිය නිතරම යන්නේ නැහැ. දවසට කීපයක් යන්නේ. විශේෂ අපි ෂූට් කරන වෙලාවල් එක්ක දුම්රිය කීපයක් තියෙන්නේ. එතකොට මේ දර්ශනය මිස් වුණොත් ගොඩාක් වෙලාවක් ඉන්නේ නැවෙන නේද දුම්රියක් එන්නේ. ඉතින් මේක පැහැදිලි කරාට පස්සේ එක ටේක් එකකින් බිම්සත් මේ රංගන ඉදිරිපත් කරලා මට සහයෝගය දැක්වුවා. මම හිතන්නේ එක වතාවයි දුම්රියක් යන්න ඕන වුණේ රූගත කිරීමේදී බිම්සත් ඒක හරියටම කළා. දැන් මීට කලින් විවිධ දර්ශන සඳහා පොඩි පොඩි රිහර්සල් මම කරා. දැන් ওই දුම්රිය දර්ශනය රිහර්සල් කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නිතර දුම්රිය යන්නේ නැති නිසා. නමුත් අනෙක් දර්ශන වලට මේ විශේෂයෙන් අම්මා සහ දරුවා අතර දර්ශන වලදී පොඩි පොඩි රිහර්සල් කළා. ඉතින් දැන් රිහර්සල් කරනකොට මුලින්ම ඇත්තටම දැන් අධ්‍යක්ෂ විදිහට මමයි ඒ දරුවා අතර සම්බන්ධය බොහොම අඩු වෙන්නේ. හදිසියෙන් මුණ ගැහිලා තියෙන්නේ. දැන් ඒ සම්බන්ධය ඇති වෙනතුරු පොඩි කාලයක් ගත වෙනවා. පොඩි ඒක ඕනම අධ්‍යක්ෂවරයෙක් සහ නළුලියන් අතර එහෙමයි කියලා මම හිතනවා. දැන් නිලුපුලිය එක්ක වුණත් මම නිලුපුලිය මුළු වතාවර තමයි හමු වෙලා තිබුණේ. ඇයත් එක්ක බොහොම සමීපව ගනුදෙනු කරයි තමයි අපි අතර කිසියම් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති වෙලා මම ඉල්ලන දේ ඇයට දෙන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට තමයි මේ දරුවා රිහර්සල් කරද්දී මම ඉල්ලන දේ මුලින් ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබුණම දරුවගේ පියා හේපති ඇවිල්ලා උපදෙස් දෙන්න පටන් ගත්තා. මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. එහෙම කරාම සම්පූර්ණ වැඩේ කන්ෆියුස් වෙලා ගියා. ඒ කියන්නේ මට ඕන දෙන්නේ මේ දැන් තාත්තා කියන්නේ දරුවා කරනවා. ඊට පස්සේ මම නියෝගයක් පැනෙව්වා තාත්තට පැත්තටලා ඉන්න කටවහගෙන. දැන් මම මේ වැඩේ කරගන්නම් කියලා. නමුත් රිහර්සල් වලදී අවසාන කිසියම් දර්ශනයක අවසාන රිහර්සල් එකත් මම එච්චර සැටිස් වුණේ නැහැ. මම ඇහුවම පුතා කො මූඩ් එකට එන්නේ නැණි කියලා බිම්සත් කිව්වේ අංකල් කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා කැමරාව රෙඩි කරලා මට ඇක්ෂන් කියන්න මම මූඩ් එකට එන්නම් කියලා. ඒක ටිකක් පණ්ඩිත බරපතල කතාවක් වගේ පෙවුනට ඒක එහෙමම තමයි වුනේ. කැමරාව රෙඩි කරලා ඇක්ෂන් කියන හැම වතාවකම බිම්සත් දරුවා ඒ හරි මූඩ් එකට ඇවිල්ලා මම ඉල්ලන දේ ලබා දුන්නා. ඒක ඔහුට ගෞරවයක් විදිහට සඳහන් කරන්නට ඕනේ. මේ සමග තව දරුවෙක් හිටියා. මට ඉස්සර සඳහන් කරන්න අමතක වුණා සදීප නිලුපුල්. ඔහු තමයි අර කිසියම් ආකාරයක ඉහළ පැලැන්තියේ පවුලක දරුවාගේ චරිතය රඟපෑවේ. මම විදේශ චිත්‍රපට උළෙල ගණනාවකට මේ චිත්‍රපටය ඉදිරිපත් කරලා එම උළෙල වලින් විශේෂ අවධානයට ලක් වුණ අවස්ථා තිබුණා. විශේෂයෙන් මා සහභාගී වෙච්ච ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර හොලිවුඩ් වල පැවති පැන්ජියා ඩේ කියන චිත්‍රපට උළෙලේදී මේ බිම්සත්ගේ රංගනය කාගෙත් විශේෂ අවධානයට ලක් වුණා. මොකද මම ඒ ෆෙස්ටිවල් එකට සහභාගී වුණු නිසා මං දැක්කා එය පිළිබඳව බොහෝ දෙනෙක් විශේෂයෙන් කතා කළා. Hadi ya.